මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල විශේෂයෙන්ම දිවා කාලයේදී දැඩි රස්නයක් දැනෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේදීත් සමහර ප්‍රදේශවල දැඩි උෂ්ණත්වයේ වැඩිවීමක් අපට දක්න ලැබෙනවා. මේ තත්ත්වය බොහෝ වෙලාවට කුඩා දරුවන්ට විශේෂයෙන් බලපානවා. ඒ වගේම වැඩිහිටියන්ටත් ඒ වගේම දියර වර්ග අඩුවෙන් පානය කරන අයටත් මේක යම්කිසි ආකාරයක ශරීර සෞඛ්‍යයට බලපෑමක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. වැඩිහිටියන් මේ දිනවල තමන්ගේ දරුවන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන. ඒ කියන්නේ වෙනදාට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට දියර වර්ග නැත්නම් ජලය ලබා දීමට සිදු වෙනවා. එහෙම නැත්නම් සමහර කාලවල ජලයේ ශරීරයේ විජලනයේ තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මාස 6ට වඩා අඩු දරුවන්ට ජලය දීමට යන්න ඕනේ. නමුත් මව් කිරි වෙනදාටත් වඩා වැඩි වාර ගාණක් ලබා දීමට සිදු වෙනවා. මේ විජලන ගතිය වැඩිපුර ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අව රස්මයට නැත්නම් බාහිර පරිසරයට ගොඩක් නිරාවරණය වීමෙන් සාමාන්‍ය පාසල් දරුවන් වගේ අය මේ දිනවල අපි දකිනවා පාසල්වල ක්‍රීඩා උත්සව වගේ පවත්වනවා. ඒ වගේ අවස්ථාවල් වල එම නිසා ඒ වගේ ක්‍රියාකාරකම් වලදී වැඩියෙන් මවුන්ට පානීය ජලය ලබා දීමට කටයුතු කරනවා. නැත්නම් පළතුරු උත්සව ලබා දීමට තිය අවස්ථාවලදී කටයුතු කරන්න ඕනේ. ඒ වගේම කුඩා දරුවන්ට විශේෂයෙන්ම ඉතා ඝන සහ ඒ වගේම නයිලොන් මිශ්‍රිත ඇඳුම් ඇඳවීමෙන් ටිකක් වළකින්න ඕන. කොළන්තරන් ශාරීරිය අවු රශ්මියට වගේ දේවල් වලට නිරාවරණය නොවන ආකාරයට තබා ගැනීමට කටයුතු කරන්න ඕන. ලුණු අධික ආහාර වගේ දේවල් ලබා දීමෙන් බොහෝ දිරට වළකින්න ඕන. සීන සාන්ද්‍රණය යුතු ආහාර ලබා දීම කුලාන්තරන් අවම කරන්න ඕන. මේ ආකාරයට කටයුතු කිරීම තුළින් මේ දරුවන්ගේ විජලනය වළක්වා ගැනීම රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.